පිරිපිපත් තියෙනවා. ඒ වගේම ඔබතුමාලගේ පැත්තෙන් අපි දැක්ක මාධ්‍යවලට අදහස් පළ කළ ඉදිරිපත් කර තිබුණා. අම්බල සමායක් පානයන් තුළ මේ කාරණා ක්‍රියාත්මක කරන යෝජනා. ඉතින් අපි බලාපොරොත්තු වෙන යෝජනා පිළිබඳ සාධනීය සාකච්ඡාවක් කෙරිලා අපේ පැත්තෙන් තියෙන ප්‍රතිචාර අපිට දක්වන්න පුළුවන් කියලා. ඔබතුමාලගේ පැත්තෙන් මූලික අදහස් ඉදිරිපත් කරන හොඳයි. පළවෙනි එක තමයි අපි ඇත්තටම ඔබේ පක්ෂයේ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ ප්‍රකාශනත් එක්ක අපි කියවා. ඒ කේවල අපි අන්‍යම් තොරතුරු දැක්ක අපි තේ කර්මාන්තයේ රබ කර්මාන්තයේ කර්මාන්තයක් කටයුතු කිරීම සම්බන්ධ. මේකේදී අපි පුතුවා එක පැත්තකින් මේකේ සඳහන් කරලා තියෙනවා නගර පුනර්ජීවනයේකට අවශ්‍ය කරන පසුබිමක් සකස් කරනවාද නැත්නම් වැඩිපුර අපි කුඩා තීරණීමේ පැත්තට අවධානය යොමු කරන කොහොමද මේක බැලන්ස් කරන්නේ? ඇත්තටම දැන් දැන් ගත්තොත් ලංකාවේ තේ නිෂ්පාදනයේ 70%ක් අපි යන්නේ කුඩා තේවතු වලින්. මම කියන්නේ කුඩා තේවතු හැබැයි තියෙන්නේ මුළු ප්‍රමාණයෙන් 30%. ඒතර 30%ක් විසින් නිෂ්පාදනයේ 70%ක් අපේනකොට 30%ක් ඉඩම් වලින් මහවතු වලින් නිෂ්පාදනයට දායක කරන්නේ 30%. හරි පරස්පරයි දැන් අපිට පේන විදිහ නිසා අපි වැඩිපුරම අවධානය යොමු කරනවා ඇත්තටම මේ මහා පරිමාණ වශයෙන් තියෙන නමුත් දැනට බලදායිතාවය අඩු වැඩි සේවක පිරිසක් නරත්තු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඒ අයටත් ප්‍රශ්න තියෙනවා. සේවක ප්‍රශ්න තියෙනවා, වැටුප් ප්‍රශ්න තියෙනවා, ඊළඟට ෆැක්ටරි වල නරත්තු වියදම් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තියෙන එක ගැන අපි වැඩිපුර සැලකිලිමත් වෙන්නේ. මොකද හේතුව අපි විශ්වාස කරනවා ලංකාවේ තේ නිෂ්පාදනයේ ගුණාත්මක භාගය අපි ආරක්ෂා කරගත්තොතින් තාමත් සිලෝන් ටී කියන නාමයක ලෝකීය විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක ශ්‍රී ලංකාව කියන නමකට වඩා උඩින් සමහර විට තේ ශේෂ්ත්‍රී, හෝටල් ශේෂ්ත්‍රී, සංචාර කර්මාන්තය තුළ සිලෝන් ටී තියෙනවා. හැබැයි ඒකට අවශ්‍ය කරන මොකද්ද දිරිදැන්වීම, ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම, ඒකට අවශ්‍ය කරන තත්ත්වයන් පහුගිය කාලය තුළ හැදුනේ නැහැ කියලා අපි දැක්කේ. ඒක තියෙන දේ අනුලත් කරන අවශ්‍යද මේ ශේෂ්ත්‍රයේ අලුතෙන් නවෝත්පාදනයක් පැත්තට ගිහිලා නැහැ. අගේ එකතු කිරීම පැත්තට ගිහිලා නැහැ. ඒ අතරම වැදගත්ම ලෝක බඳ පොලේ තේවලින් අයිතිකාරය හැටියට ඉන්න ශ්‍රී ලංකාව නෙමෙයි වැඩිම වටිනාකම උපයගන්නේ වෙනත් රටවල්. වෙනත් ව්‍යාපාර. ඒ අපි හිතනවා මේ தත්ත්වය වෙනස් කරන්න අපේ පැත්තේ විශේෂ වශයෙන්ම මහා පරිමාණ වතු ශේෂ්ත්‍රයට අපි වැඩිපුර අවධානය යොමු කරනවා. හැබැයි අපි ඒකෙන් කියන්නේ කුඩා පරිමාණ අය අත්තරිනවා කියලා. මොකද කුඩා පරිමාණ ශේෂ්ත්‍රයෙන් ලැබෙන දේ ඊට වඩා වැඩිදුර ගන්න පුළුවන්. අපි හිතනවා ඒක. මොකද ඒගොල්ලෝගේ ජීවිතේම තේ කර්මාන්තය. ඒගොල්ලෝගේ ජීවිතේම තේ කර්මාන්තය. ඒ නිසා වුන් ඉන්නේ ජීවිතයෙන් බද්ධ වෙච්ච තේ කර්මාන්තයක්. ඒක මහා පරිමාණ වතු වල ගත්තොත් වතු වේගව රජයෙන් ලබා ගත්තට එයාගේ පළවෙනි කර්මාන්තය බොහෝ වෙලාවට තේ කර්මාන්තය නොවන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක අපි හිතනවා මේ දෙක නියාමනයකට ලක් වෙන්න ඕන කියලා. ඒකේ විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ ඵලදායීතාවකට. ඒ කියන්නේ දැන් විශාල වතු ප්‍රමාණයක කාරණා කීපයක් එක පැත්තෙන් පස පිළිබඳ අරුපුදයක් අපිට තියෙනවා. ඒවා මේ නැවත සකස් කරගත්තේ නැති තැන් තියෙනවා. ඊට පස්සේ නැවත තේ වදා නොකර තැන් තියෙනවා. ඊට පස්සේ ඉඩමේ තියෙනවා පාවිච්චි නොකර තැන්. එතකොට අන්තරෝපණය කියන්නේ එකත් එක්ක තවත් crop එකක් අපිට ගේන්න පුළුවන් දෙකේ productivity එක වැඩි කරගන්න මොකක්ද දෙන සහය තාක්ෂණය අපි කොහොමද ගේන්නේ. ඊට පස්සේ ඒ කර්මාන්ත කියන්නේ ඒ වතු එක්ක අලුත් productivity plan එකකට ආණ්ඩුව යන්න ඕනේ. අපි හිතන්නේ ඉන්නේ ඒ සාකච්ඡාව මේ දක්වා හරිය ආකාරයෙන් සිද්ධ වෙලා නැහැ. අපි එකඟතාවයකට આવොත් හරි අපි දැන් ඉන්නේ මෙතන. මෙන්න මෙතනට යන්න ඕනේ. මේ වගේ ප්‍රාග්ධන අවස්ථාවක් තියෙනවා. මේ වගේ තාක්ෂණ අවස්ථාවක් තියෙනවා. මේ වගේ පොහොර අවශ්‍යතාවයක් තියෙනවා කියලා අන්න ඒකට රාජ්‍ය සහාය ලබා දීම තමයි අපේ අරමුණ. කරදී අදහස කොහොම සමාජය අතර වෙලා තියෙනවා. මේ ඉතල මහ පරිමාණ රජයෙන් දීපු වතු සමාගම් වල රජය රාජ්‍ය භාගයේ සහිත වතු සමාගම් වල ඉඳන් අපි පවර ගන්න යනවා කිය. අපි එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක අපිට කරන්නත් බැහැ. කැපැසිටි රජයෙන් කරන බරින්දතා සමාගමට දීලා ඔබතුමාගෙන් මම වෙනවා. අපි අතර ප්‍රොඩක්ටිවිටි වැඩි කරගන්න ඕනේ. අනේ කරගන්න කිලෝ ගන්න. අපි සේවකයෝ වඳවලා අපි සේවකයෝ දාලා අපි මැනේජ්මන්ට් එක ඒ වගේ හරි ඒවායි ගන්න බලාපොරොත්තුව නෙමෙයි තියෙන්නේ. හැබැයි අපි ඒගොල්ලෝ
පත්වෙච්ච අපහසුතාවය ඒගොල්ලෝ ඩයිනමික් කරගෙන යන බැරි වුණේ කියන එක පිළිබඳව මීට වඩා සමීප සාකච්ඡාවකට යන්න. ඒ සමීප සාකච්ඡාව කියන්නේ හොඳටම පැහැදිලි කරනවා අපි බලෙන් කන්ට්‍රෝල් කරන එකක් නෙමෙයි. හෝ අපි අඳුරනායත් එක්ක සාකච්ඡා කරන එකකුත් නෙමෙයි. ප්‍රතිපත්තියක් විදිහට අපි පොදු එකඟතාවයක් දැන් මේක මේ කර්මාන්ත විතරක් නෙමෙයි මාත්මේ හැම කර්මාන්තෙම තියෙන අර්බුදයක් පාලකයයි කර්මාන්තය අතර තියෙන දුරස්ථභාවය. විශ්වාසයක් ගොඩ නැගිලා නැහැ. ඒ විශ්වාස ගොඩ නගන එක තමයි ජාතික ජන බලවේගයේ අරමුණ. අපි පොදු අරමුණක් අපි බිලියන තුනකට යනවා නම් ඒක තනි තනියෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි නේ. අපි හැමදාම කියනවා ඉතින් අපි බ්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබතුමාලාත් දන්න. ඒ පැත්ත එකට. හැබැයි අපි මේ විශේෂ මේ සාකච්ඡාව අපිට අවශ්‍ය කෙරෙන්න ඕනේ කුඩා කර්මාන්ත වලට අවශ්‍ය තාක්ෂණය දෙන එක, ඒගොල්ලන්ට රීප්ලාන්ටිං කරන්න කැපිටල් එකක් දෙන එක, අතහැරලා දාලා තියෙන ඒ වතු ටික උස්සන එක වැඩක්. ඒක හරි. අනිත් පැත්තෙන් අර තියෙන මහා වතු ටිකක් අපිට තියෙනවනේ. එන්නේ. ඒක අපි බලන්නේ ලෑන්ඩ් රොක් කියන්නේ අවුට්පුට් වල ලෑන්ඩ් ස්කොප් මේ වර්ග කිලෝමීටරේට කොච්චර ඵලදායතාවක් එනවද? එතකොට ඒකත් එක්ක බද්ධ වෙලා තේ කර්මාන්තයේ අනාගතයේ සුරක්ෂිත වෙන ගමන් අපි කොහොමද අපිට දැන් විවිධ කර්මාන්ත තියෙනවා මේකත් එක බද්ධ කර. එකක් සුළු භෝග තියෙනවා, අලුත් භෝග තියෙනවා. ඊට පස්සේ සංචාර කර්මාන්තත් එක්ක බද්ධ කරන්න පුළුවන්. ඒ වගේ පොදු එකඟතාවයකට එන්න තමයි අපි අරමුණ සහ අදහස් තියෙන්නේ. ඒ සඳහා තියෙන විභාත්මක වෙනස්කම් තියෙනවා නම් එහෙම, නෛතික වෙනස්කම් තියෙනවා නම් එහෙම, ප්‍රාර්ථන ප්‍රශ්න තියෙනවා නම් එහෙම, තාක්ෂණ ප්‍රශ්න තියෙනවා නම් එහෙම, ඒ සපෝට් එක ආණ්ඩුවෙන් දෙන එක තමයි අපේ ප්‍රතිපල. ඊළඟට ඇත්තම දැන් පෞලි කාලේ ලොකු සංවාදයක් තමයි මේ 1700 පරිදි වැඩි කරන්න පුළුවන් ද බැරිද කියන සංවාදේ. අපි කියන්නේ වතු කම් කරුවාගේ පඩිය විතරක් නෙමෙයි ප්‍රශ්නේ. අපි පඩියත් මූලිකම ප්‍රශ්නේ. එනිසා උට ජීවත් වෙන්න පුළුවන් ආදායමක් තහවුරු කරන එක කරන්න ඕනේ. ඒක මම හිතේ වසු සමාගම් අය හැටියට පිළිගන්නවා ඇති. මොකද ඒගොල්ලෝත් අයගොල්ලෝගේ වර්තන විතරක් තිබිලා වැඩි සමය අවශ්‍යයිනේ. ඒගොල්ලෝ සමය අවශ්‍යයි. ඒගොල්ලෝ ගැටපු යෝජනා ගොඩක් කරලා යෝජනා කරන ඵලදායකතාවය මැදදෙන වැටුපට පහදි ගන්න. එතකොට අපි කියන්නේ ඉස්සෙල්ලම සේවකයාගේ වැටුප වැඩි කිරීම පැත්ත වගේම ඵලදායකතාවය වැඩි කිරීම පැත්ත ගැන හිතුවොත් සේවකයාගේ වැටුප වැඩි කිරීම ලේසියෙන්ම කරන්න පුළුවන්. ලේසියෙන්ම කරන්න පුළුවන්. එකින්ද අපි දැන් මුක්තිය සම්පති ක්‍රියාමාර්ගයක් හැටියට සේවක වැටුප වැඩි කිරීම යෝජනා කරන අයටත් අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බලදායිතාවය වැඩි කිරීමේ මෙහෙයුමකට අපි ඉක්මනට යමු කියලා. අපි හිතනවා වැඩ කරන ජනතාවගෙන් අපිට ඉල්ලීම කරන්න පුළුවන්. ඇත්තම සමාගම් ඒක තමයි ඇක්ටිවල්. මූලික පරිසම් යම් කිපණක් තියලා බලදායිතාවනුව තමන්ට උපයා ගන්න පුළුවන්. ගන්න පුළුවන් කියලා. එතකොට ඒකට අවශ්‍ය කරන වතුවල ඒ වතුවල එක එක ස්වභාවය අනුව වතුවලට ප්ලෑන් එක හදන්න ඕන අපි නෙමෙයි. ඒ වතු හිමියන් වතු සමාදම් ඒ තමන්ගේ වතු වල සේවක ප්‍රමාණය කොහොමද නත්තු කරන්නේ, ඒගොල්ලන්ට දෙන පහසු සම්මුණාද, ඒගොල්ලෝගේ ජීවිතේ සකස් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒක ඔයාලට මාස්ටර් ප්ලෑන් එක හදන්න පුළුවන්. අපි කරන්නේ ඒකට මූලික පහසුකම් ටික හදන එක. මම හිතනවා ඇත්තටම මේ පොහොර සම්බන්ධයෙන් ගැහත්මක වෙච්ච අවිධිමත් ප්‍රතිපත්තිය මේකට බරපතල බලපෑමක් කරා කියන. මොකද එක වෙලාවක පොහොර කිසි ප්‍රශ්න නැතුව දුන්නා. ඒ වෙලාවේ පොහොර ඇත්තටම පොළොවට අනවශ්‍ය ප්‍රමාණයක් මිනිස්සු එදුවා. මොකද මිනිස්සුන්ට දැනුවත් කිරීමක් සිද්ධු වෙන්නේ නැහැ මේ පොහොර වැඩිපුර යෙදුවම ඵලදා වෙන්නේ නැහැ කියන එක. ඒක නිසා පොහොර මිල අඩු කරාම වැඩිපුර පොහොර යෙදීම විසින් ඕන් කරේ ඇත්තටම රස හානි කරනවා. දැන් ඒක අනිත් පැත්ත. දැන් මෑත කාලයේ රුපියල් 40,000කට විතර පොහොර හොන්න වේ ගිහිල්ලා පොහොරවල වෙනුවට මූදු වැලි සහ එක එක විකෘති කිරීම යොදවලා දැන් පහුගිය දවස්වල ඇතිවෙච්ච ප්‍රශ්නේ ඒකනේ. ඊයර පොහොර කියලා දෙනව සමහර වාරක ඒවා රසල හරි ගියේ නැහැ. දොස් අපි දන්නෝ තේ කර්මාන්තිලත් විවිධ පොරොත්තු යෝජනා කරා ඒක හරි කියලා. දැන් අවශ්‍ය පොර නෑ ඇත්තට. පෞලිය කාලේ වැස්සාවත් අපි දැක්ක දේ තමයි උතුමාලා ඒක හොඳට මතක තියෙන්නේ නැති පොර නැති නිසා ඵලදායිතාවය ආවේ නෑ. ඊට පස්සේ අර හයි ක්වොලිටි ප්‍රොඩක්ට් එක ඉන්නේ නෑ මේකේ. ඉතින් අපි හිතනවා මුලින්ම පොර සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ගයකට අපිට යන්න වෙයි. අනිත් ඒවා එක්කම වගේ කියලා මම හිතන්නේ. ඉතින් අපි ඒක බලමු. ගණනය කිරීමක් කරලා අපිට කොච්චර අමතර මුදලක් අවශ්‍ය වෙයිද ඉක්මන් පොහොර යෙදීමක් කරන්න අවශ්‍ය ප්‍රමාණය ගැන. අනවශ්‍ය ප්‍රමාණය නෙමෙයි අවශ්‍ය ප්‍රමාණයට ඒකත් අපි හිතනවා. මේ දැක්කම ස්පාර්ටික් නිසා ප්‍රාණකම කියන ගැටලු මම දැන අවුල් සිද්ධ වෙනවා. අපි සියලු රජවරු වලට ඉදිරිපත් කරන කිසිම විසඳුමක් නැහැ. අපි රටක් විදියට බංකුවත් තියෙන ඇත්තට මේ ප්‍රශ්න විසඳ දෙන්නා. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම රබර් නිෂ්පාදනයේ සාපනාය කරුවන් වෙනුවෙන් මේ අවස්ථාව විශ්වාස කරන මුතුමන්ලාට විශේෂයෙන්ම MPP ආණ්ඩුවක් යටතේ මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීලා අතන මේ තියෙන ප්‍රධාන ප්‍රශ්න අපි මෙතන ඉදපත් කර දිනවා. ඒ වගේම අපේ යෝජනා මෙතන
ඉදිරිපත් කළ තිනවා. ඒ සඳහා සාධනීය පිළිතුරක් සහ ඔබ පාලනය කටතේ වහාම කණ්ඩායම් පියවර ගන්නවා කියලා බලාපොරොත්තු වෙනවා. පොලිසි. ඒ වගේම ඉදිරියටත් මේ යෝජනා මාලාව ක්‍රියාත්මක කරගෙන යනකොට මේ වගේම සහයෝගයේ සක්‍රියව ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන් මම හිතන්නේ අපි වෙනම යන්න බෑ. අයිබෝවන්, මම ආචාර්ය සිසිර අනතුංග. මම නියෝජනය කරන්නේ ජුවලි කල්මන් ශේත්‍රයේ ඉතාමත්ම වැදගත් ශිෂ්ටයක් වන රබර් ශේත්‍රයේ නිෂ්පාදකයන්ගේ සහ අපනානේ කරුවන් වෙරියෙන්. ඇත්තටම අපි වසර ගාණක් කර්මාන්ත කරුවන් විදිහට, එහෙම නැත්නම් අපනායන කරුවන් විදිහට මේ රටේ තිබෙන අපේ ශේත්‍රයේ තිබෙන ප්‍රශ්න ගොඩාක් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් කනගාටුයි කියන්නේ මේ වෙනකන් අපිට සාධනීය පිළිතුරක් ලැබුණ නැහැ. එම නිසා අපි මේ මාධ්‍ය හරහා අපේ තිබෙන ගැටලු අපනායන කරුවන් ඔක්කොම එකතු වෙලා පෞගේ මාස කීප තුරත් අපි ඉදිරිපත් කරා. නමුත් අපිට මේ අද අවස්ථාවක් කරලා දුන්නා ජාතික ජනබලයේ විදිහට, MPP එකේ ආර්ථික කවුන්සිල් එක විදිහට, නැත්නම් ප්‍රතිපත්ති හදන කමිටුවේ විදිහට අපේ තිබෙන ගැටලු, ඒ වගේම අපේ තිබෙන යෝජනා මොනවද කියලා වෙලලා ඉදිරිපත් කරන්න. මම හිතන්නේ ඒක ඉතාමත්ම සුබවාදීව අපි දකිනවා. මොකද කර්මාන්ත කරුවන් විදිහට පෞගේ කාලයේ දැක්කයින් පස්සේ අපේ රටේ ආර්ථිකයේ විශේෂයෙන්ම රඳාස් පැවතුණු තිබුණේ නැහැ මේ කර්මාන්ත ශේත්‍රය පිළිබඳව. මොකද කර්මාන්තයක් එහෙම නැත්නම් කර්මාන්තය මුල් කරගත්තේ නැති ආර්ථිකයක් ලෝකේ ගොඩක් දිනුවලා නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවක් කරගන්නවා, විශේෂයෙන්ම මේ අවස්ථාව ඇතුළේ අපිට උදා කර දීම පිළිබඳව. මම හිතන්නේ අපේ ගැටලු විස්තර සංඛ්‍යාවක් මේ අවස්ථාව ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මම කෙටියෙන් ඉදිරිපත් කරන්නම් ප්‍රධානම තියෙන ගැටලු මොනවද කියන එක. අපේ රබර් ශේත්‍රයේ පළවෙනි එක තමයි පහුගිය වසර 10 15 ගත්තොත් එහෙම අපේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අත්‍යවශ්‍ය භාණ්ඩයක් තමයි අපේ රටේ නිෂ්පාදනය කරන රබර් අමුද්‍රව්‍ය. ඒ රබර් අමුද්‍රව්‍ය ඇත්තටම වර්ෂපතා අඩු වෙනවා. එම නිසා අපි දැනට 160 ක පමණ රබර් ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරනවා. ඒක අපේ විදේශ විනිමය විශේෂයෙන්ම පිටරටවලට ගලා යනවා. ඒ නිසා අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉල්ලීමක් කළ තිබෙනවා වහාම මැදිහත් වෙලා මේ තත්ත්වයට විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම තමයි ඔබ දකිනවා යුරෝපයෙන් මේ වෙනකොට අපිට ඉදිරිපත් කළ තිබෙනවා යුරෝපයේ තිබෙන මේ වනවගා සංරක්ෂණය නොකර අපිට රබර් භාණ්ඩ ගන්න බෑ. ඒ සඳහා වහා මැදිහත් වෙලා, මොකද ජනවාරි මාසයේ සිට යුරෝපයට යන සියලුම භාණ්ඩ සඳහා ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා ඒ ප්‍රමිති සහ ඒ අවශ්‍ය සහතික ලබා දීම. ඒ සඳහා ඉදිරිපත් වෙන එක. අනිත් එක තමයි විදුල බලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී අපිට අවශ්‍ය වෙන ටෙස්ටිං ඉක්විප්මන්ට් සහ ඒ සඳහා අවශ්‍ය වෙන විශේෂඥ දැනුම තියෙන කට්ටිය රට තුළ පවත්වා ගැනීම කියන කාරණා මම හිතන්නේ මූලික වශයෙන් තිබෙන්නේ. මේ තිබෙන සියලුම ගැටලු ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අවස්ථාව නැවතත් මම ඉස්වාන් දෙනවා. මේ අවස්ථාව ලබා දීමද ඔබසුදී. I'll do it in English. I am Dr. Ziad Mohammed and I just want to highlight the issues faced by the tea industry. First and foremost, we have a productivity issue in the corporate sector and the smallholder sector. I want to highlight that in the smallholder sector, although we are producing about 78% of the production, and we think the productivity is high in smallholder sector, but if we really look into the ground situation, even smallholder sector productivity is not good enough. The main reason I would say the knowledge of the smallholders is lacking. So that's the first point I want to make. Then second point is overall I think there's a dearth of skilled, knowledgeable staff in the sector. So I think we should come up with a concrete program to improve the knowledge and skills of all the people involved in the sector. I think second point is that. Third point is the industry is facing a crisis due to escalating energy cost, and so when you say energy cost, there are two things, thermal energy and electrical energy. So we should have concrete programs for reforestations and also maybe to install solar power installations. These are the major issues I would like to highlight. Then there are productivity related worker productivity related issues. All these issues can be sorted out, I think, with proper training programs on skill development. Thank you. තේ කර්මාන්තයට සහ රබර් නිෂ්පාදන සහ අපනයන කර්මාන්තයට අදාළ වෘත්තික සහ සංවිධාන අපිත් එක්ක සාකච්ඡා කළා. ඔවුන්ගේ යෝජනා මාලාවන් අපට ඉදිරිපත් කළා. අපි විශ්වාස කරනවා ඔවුන්ගේ යෝජනා ඉතාම සාධනීයයි.
ජාතික ජන බලවේගයේ අපේ ප්‍රතිපත්ති මාලාවන් එක්ක විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන නිෂ්පාදන ආර්ථිකය වන ගැන්වීමට මේ කඩාවැටිච්ච නිෂ්පාදනය යළි නගා සිටුවීමට ඒ නිෂ්පාදනයන් තුළ තියෙන ඵලදායිතාවය වර්ධනය කරලා අපේ අපනයන ආදායම වැඩි කර ගැනීමට කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන යෝජනාවන් ඉදිරිපත් කරා. ඒ යෝජනා අතිශය සාධාරණ සහ ක්‍රියාත්මක කළ හැකි යෝජනා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලය තුළ දැනට 70%ක් විතර තියෙන ඉඩම් භාවිතා කරන්නේ 30%ක විතර තේ නිෂ්පාදනයක් ගන්න විශේෂයෙන් මහා පරිමාණ වතු සමාගම්වල. ඉතින් අපි කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සමාජ හදන ව්‍යාජ මත වගේ තියෙන මේ වතු සමාගම්වල ඉඩම් අපි පවර ගන්නවා වගේ දෙයකට. අපි ඔවුන් සමග සාකච්ඡා කළේ ඒ ඉඩම්වල ඵලදායිතාවය වැඩි කරන්න, ඔවුන්ට තියෙන බාධා ඉවත් කරන්න, රජයෙන් ඍජුව ලබා දෙන්න තියෙන සහයෝගය අපි ලබා දෙන්න ලෑස්ති කියන එක. විශේෂයෙන් තේ කර්මාන්තයේ නිෂ්පාදන ඵලදායිතාවය වර්ධනය කිරීමට තේ සීලෝන් ටී නාමය ජනගත කිරීමට ඒ ලෝකයේ අපට තියෙන අපනයන ඉල්ලුම වැඩි කර ගැනීමට දැනටමත් බිලියන 20%කට විතර ආසන්න සෙස් අරමුදලක් තියෙනවා. තේ මතම තේ නිෂ්පාදනයේ මතම තේ අපනයනෙන් ලැබිච්ච ආදායම් තේ මණ්ඩලයට. නමුත් ඒවා පාවිච්චි කරගත්තේ නැහැ හරියාකාරව පහුගිය කාලය තුල. ඒවා යෙදවිලා තියෙන්නේ ඇත්තරම වෙනත් වෙනත් කටයුතු වලට. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඒ කර්මාන්ත මත දැනට පනවල තියෙන ශේස්බදු අරමුදල් නිසි පරිදි කළමනාකරණය කරලා ඒ කර්මාන්තවලම ඵලදායිතාවය වර්ධනය කරන්න, නිෂ්පාදනය වර්ධනය කරන්න සහ ලෝකයේ විරඳපොළ අපට අත්පත් කරගන්න කටයුතු කරන්න. ඉතින් ඒ සඳහා අපි අනාගත රජයේ තානාපති සේවාවත් අපි එයට ඉලක්ක කරගෙන මෙහෙවන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අද මේ සාකච්ඡාව ඉතාම ඵලදායි. අපි ඔවුන්ගෙන් ඉල්ලීමක් කරේ එක දෙයයි. ඔබ බලාපොරොත්තු වෙන ඉලක්ක, අපි බලාපොරොත්තු ඉලක්ක සාමූහික ඉලක්ක බවට පත් කරගන්න, රජයත් එක්ක අපි ඉදිරියේදී කටයුතු කරමු කියන එක. ඔවුන් ඒකට එකඟයි. අපි මේ ඉලක්ක සම්පූර්ණ කරගෙන යන්න ඉදිරියේදී මෙම සංවිධානත් එක්ක, මෙම වෘත්තිකයින් එක්ක, එම සමාගම් නියෝජනය කරන අයත් එක්ක වැඩ කරන්න ලෑස්ති. අපි විශ්වාස කරන වතුකම්කරුවන්ගේත් වැඩිය ආදායම ජීවිතයේ ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ එක පැත්තකින් වැටුප් වැඩි කිරීමට අවශ්‍ය කරන ආදායම ජනිත කරගත්තොත්, ඒ ආදායම ජනිත කරගන්න පුළුවන් වෙන්නේ ඒ වතු වලින් මෙතෙක් ලබා නොගත්ත ඵලදායිතාවය වැඩි කරගත්තොත්. ඉතින් මේ සැලැස්මට අනුව අපි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරලා අපේ රටට අවශ්‍ය කරන අපනයන ඉලක්ක සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා.